බබා, ආපතේ මේ කිරි එක බොන්න. මොකද මේ අවේලාවේ කිරි හදලා? අම්මා කෙනෙක්ට තමගේ දරුවන් ගැන ඇති වෙන ආදරයට වෙලාවක් කලාවක් නැහැනි මගේ පුතේ. ඇස් වහක් කට වහක් නැහැ. මං ඇත්තටම මාරෙම වාසනාවන්තයි. මට ඔයා වගේ දුවෙක් ලැබුණ එකට. කිව්වට විශ්වාස කරන්නේ මගේ පුතේ. මේ අහල ගම් හතකවත් නැහැ මගේ පුතා වගේ දරුවෙක්. අනේ ගෙවල් වල ළමයි බබා. මහා එපාම කරපු අසීකිතම ළමයි. ඒත් ඇයි මේ කවදාවත් නැතුව මෙච්චර ආදරයක්? මං ඉතින් පුතේ ඔයාට එදත් ආදරෙයි, අදත් ආදරෙයි. ඔයා මගේ දරුවනි. මට ඔයාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. මේ බබා, මේ ඔයාව ඒ කිරි එක බීලි ඉවර වෙලා ඇවිල්ලා මට අර පොල් ගෙඩියක් තියෙනවා. පොඩක් ගාලා දෙන්න හොඳි? හරි. ආමි, මේ පොල් ගෙඩිය ගාල ඉවර වෙලා මේ අර පරිප්පු එක තියෙන ඒකත් පොඩ්ඩක් ලිපේ තියන්න හරිද? ඊට පස්සේ මේ අන්න අර වත්ති කුරු වගේක් තියෙනවා, ඒ ටිකක් ඩස්ට්බින් එකට දාලා මේ මොනාද සිංකි කුඩු භාජන වගේක් තියෙනවා, ඒ ටිකත් හොදන්න. මතක ඇතුව අනිවාර්යෙන්ම කුස්සිය අස් කරන්න හොදි. කුස්සිය අස් කළ වෙලා අර පිටිපස්සේ පිළිකන්නේ තියෙනවා මේ රෙදි වගේක්, ඒ ටිකත් පොඩ්ඩක් මේ වැල්ට අරගෙන නවලා දාන්න හරිද? හරි. ආ බබා, මේ මට අමතකුණා. අර වාගේ අට ඇඳුම් වගේක් තියෙනවා දාලා දවස් ගාණක් තිස්සේ ගඳ අස්සාරි බෑ. මතක ඇතුව ඒ ටිකක් හොදලා දාන්න හොඳේ. ගාවි, පොල් ගාවි නේද? පොල් ගාවිද? නෝ. දාන තිබ්බේ එහෙම නමයි අර වීඩියෝ ක්ලිප් එකේ. මේ YouTube අපේ අලුත් විශේෂාංගය දැන් මේ වෙනකොට සති ගාණක් අපි මේ වැඩසටහන විශේෂාංගය ඔබ වෙත ගෙනෙනවා සුන්දර ඉරිදාවතුලින්. අද ඉන්නේ අන්නේ ආපු කෙනා තමයි. ඔව්. ගාවි ෆර්නැන්ඩෝ, අයබෝන්. දැන් මේ ගාවි මේ විදිහට YouTube එකත් එක්ක බොහෝ දේවල් දෙන්න කරනකොට ප්‍රතිචාර ගොඩක් තියෙනවා කියලා අපි දකිනවා. කමෙන්ට්ස් වලින් එහෙමම දකිනවා. දැන් කොච්චර කල් වෙනවද මේක පටන් අරගෙන මේ කටයුතු? මම දැනට YouTube එක පටන් අරන් 2022 තමයි පටන් ගත්තේ channel එක. ඊට කලින් ඉඳන් TikTok කරා. YouTube එක පටන් ගත්තේ 2022. හැබැයි දැන් ඒ කෙටි කාලය තුල අවුරුදු දෙකක වගේ පුංචි කාලය තුලට බොහොම වේගවත් ගමනක් එන්න ලැබුණා. මං හිතන්නේ ඒකට හේතුව අර TikTok හරහා ඔය අතිශය ජනප්‍රිය වෙනවා මේ පුංචි පුංචි videos හරහා. දැන් TikTok එකක් හදලා මේ වගේ පොඩි පොඩි videos එකට එකතු කරමු කියන අදහස වට ආවේ කොහොමද? මම ඒ කියන්නේ TikTok කරේ ඇත්තටම ජොලියට. මේ නිකන් හිතුවේ නැහැ නිකන් අර කම්මැලි කමට TikTok කර කර ඉදී කොහොම හරි මේ මම මුලින්ම පොඩි ওই සින්දු කැරි වලට වගේ පොඩි ඇක්ට් එකක් කරා. ඊට පස්සේ කාලයක් ඇද්දි හිතුණා නිකන් ඔය අම්මගේ චරිතයයි දුවගේ චරිතයයි දාලා පොඩ්ඩක් ඩබ් කරලා හැම කරන්න. කොහොම හරි හැම එක වීඩියෝ එකක් දැම්මට පස්සේ වෛරල් යන ගත්තා. ඊට පස්සේ ওই විදිහට මම හිතුව හරි කමන්නේ දැන් දිගටම මේ ටයිප් එකටම යනවා කියලා. ඊට පස්සේ ඒක කොහොම හරි කාලයක් යද්දි කට්ටිය කියන්න ගත්තා අක්කේ මේ මට කමෙන්ට්ස් එනවා අක්කේ මේ ඔයා දැන් මේ YouTube එකට එන්නකෝ. මම දැනන් හිටේ නෑ YouTube කියන්නේ මොකද්ද කියලා. මොකද නිකන් ඇප් එකක් විතරයි කියලා. YouTube එකට එන්නකෝ කියලා ඊට පස්සේ මම ප්ලෑන් කරා එහෙනම් කමක් නැහැ YouTube එකට වීඩියෝස් ටිකක් දාමු කියලා. එහෙම තමයි පටන් ගත්තේ. හා. දැන් මේ ඔහොම පටන් අරගෙන මේ එන ගමනත් එක්ක දැන් කමෙන්ට්ස් වල එහෙම අපි දකිනවා සමහරවන් කියනවා මේ අම්මා තමයි මරු කියලා. නේද? අම්මගේ චරිතේට හරි ලොකු කැමැත්තක් තියෙනවා නේ? ඔව්. අම්මගේ චරිතෙට ඒ කියන්නේ ඒක මට ගොඩක් අය දාලා තියෙනවා. වීඩියෝ එකක් දැම්මොත් අනේ අක්කේ අනිවාර්යෙන්ම අපිට මේ අම්මගේ කැරක්ටර් එක ඕනෙමයි. එයා හරිම ෂෝයි. සමහර වෙලාවට කියනවා ඔයාට වඩා අම්මා ලස්සනයි. ඔයාගේ චරිතේට වඩා අම්මගේ චරිතය ලස්සනයි. අපිට ඕනේ අම්මා. ඒක සමහර විට මං හිතන්නේ අර අම්මා කතා කරන විදිහයි. අම්මගේ හැසිරීම අම්මර ටිකක් නපුරුයි. ඒකත් එක්ක කට්ටිය හරි කැමති අම්මගේ චරිතෙට. දැන් ඔය මේකප් එක එහෙම කොහොමද තනියම කරගන්නවද කොහොමද? මේකප් එක ඔව් මම තමයි තනියෙන් කරන්නේ. ගාවි කියම්ම මොකද කියන්නේ වාගේ වැඩ ගන්න. මට ඇත්තටම ඒ කියන්නේ ගෙදරින් තමයි ලොකුම සපෝට් එක හම්බ වෙන්නේ. අම්මා ඒ කියන්නේ
එයාට පොඩි කාලේ ඉඳලා තේරුණා. ගොඩක්ම අම්මට තමයි තේරුනේ මේ මට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් යන හරි කැමති. දැන් කොහොමද ලැබෙන ප්‍රතිචාරය මේ පෞලිය අයගෙන් නෑදෑයන්ගෙන් ළඟපාත අයගෙන් මම පාර යන එන හම්බෙන කට්ටියගෙන අහන්න නැතුව ආන්නේ ළඟම ඉන්න අයගෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර? හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ඒ කියන්නේ මේ අර ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නේ නැහැනේ සෝෂල් මීඩියා කියන එක හරහා මිනිස්සු අතරට යන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මම කෙටි කාලයක් ඇතුළත ඒ කියන්නේ හොඳ විදිහට ඒ දේ කරා. ඉතින් ඒකත් එක්ක හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ගෙදරිනුත් ඒ වගේම මගේ නෑදෑයන්ගෙනුත් වටපිටාවේ අයගෙන් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ඒ ප්‍රතිචාරත් එක්ක තවත් ලස්සන වීඩියෝ එකක් අපිට බලන්න පුළුවන් දැන්. අම්මා අම්මා මෙන්න වගේ නැන්දම්ම ඇවිල්ලා. මේ අනවශ්‍යලා ඒ ටෝක් කරලා දාපන්කෝ. නිකන් කරත් බිල් යන වගේ. මේ ගෑනියෝ වෙන කාලෝකයකට ගිහිල්ලා දාන්න පුළුවන් නම් මං අදම දානවා. අම්මේ මේ මොකද මේ පැත්තේ? මොකද මේ පැත්තේ කීරහාන්නේ? මේවත් ඉතින් මගේ ගිවල් වගේ තමයි. ඕ ඉතින් මන් දැන් මාසියක්ම මේ නවතින්න බලාගෙන තමයි ආවා. හොඳේ. අනේ හාමේ මට හරි සන්තෝසයි. මේ බලන්නකො සතරට මගේ ඇස්වල කන්දලු. ඇයිදෝ ගාමිනීද? ආමේ දුවේ ඔන්නේ වතුර ටිකක් රත් කළ ගණින්කෝ මට නාගන්ට. මතක ඇතුව කෙල්ල ගාන සබන් කිටීම මටත් තියෙනවා. හොඳේ. මොකද මං ගාන්නේ සුවඳ සබන්. හිතන තරම් සතුටක් තිබුණාද නේ? මේ දැන් ඔය ස්ක්‍රිප්ට් එක ඔයා තනියම කරනවද? ඊට පස්සේ කවුරු හරි බලනවද? නිකන් අදහස් එකතු කරන්න එහෙම? මුලින්ම මම හිතලා ලියනවා. ඩෙලිවර් ලා මේ ඔය මගේ කැමරා කරන අයියා ඉන්නවා. දුලාෂ අයියා. ඉතින් මම එයත් එක්ක පොඩක් කතා කරනවා. කතා කරලා අපි දෙන්නම අයිඩියාස් දාලා තමයි කරන්නේ. ගොඩක් වෙලාවට මම ඉතින් මට අදහසක් ආවොත් දැන් ඔය ආච්චිගේ එකත් ඒ වගේ. මම නිකන් ඔය පළවෙනි වීඩියෝ එක ආච්චිව සම්බන්ධ කරලා කරපු. මට හිතුණා ආච්චිව අපි ගෙනාව නම් ආච්චි කෙනෙක්ව ගෙනාව නම් හොඳයි කියලා. තව චරිතයක් එකතු කරගන්න. තව චරිතයක්. ඊට පස්සේ ඉතින් මම හිතලා ලිව්වා. දැන් අර මේ පහුගිය කාලේ වගේ TikTok වල ඒ වගේම මේ Facebook එකේ වුණත් පුංචි පුංචි clips මිෂා වෙද 2022 වගේ මට මතක අර fashion show එකක් එහෙම කරන්න යන ගෙද තියෙන බඩු වලේ ඒ ideas කොහොමද ආවේ? ඒක මේ ඒක දැන් පිටරට fashion show හරි මොකක් හරි වුණා මන්නේ දාලා. ඔව් පිටරට. ඒකට මම ওই TikTok එකේ උඩට පල්ලයට යද්දී පේනවනේ සාමාන්‍ය පිටරට fashion shows. නිකන් අර එකීක විදිහ හිතන්න ඇති දේවල් වල එක්ක සමහරට ඇඳක් උස්සන් යනවා ඒ වගේ දේවල්. ඉතින් මට හිතුණා මේ try කරලා බලන්න ලංකාවෙන් කරොත් කොහොම තියෙයිද කියලා. හැබැයි ඒකට හොඳ ප්‍රතිචාර ආවා. කොහොමද ඔයකට ඕනි බඩු ටික plan කරගත්තේ? මේ මෙන්න මේ ටික තමයි මම මේකට අරගෙන කියලා ලඟපල දෙන්නේ වගේ ගන්නද? මුලින්ම හිතුවා කමන්නේ අතරවෙන ටිකක් ගන්නවා කියලා. ඒ කියන්නේ මං කිව්වේ අතරවෙන ටිකක් අරගෙන ඒකත් මං හිතන්නේ හිට වීඩියෝ එක කරනවා නම් අද හිතන ඔන්න ඒ කමන්නයි නිකන් try කරලා බලනවා කියලා. ඊට පස්සේ තියෙන බඩු දෙක තුනක් බැලුවා. හරි දැන් හිරමණයක් ගත්තා. ඊට පස්සේ තව මොනාරි හොයාගත්තා. plan කරා. දැන් මේ ඔය නිර්මාණ වලට ලැබුණු ප්‍රතිචාර අතරින් ටිකක් මතකේම හිටින අමතක නොවන ප්‍රතිචාර විදිහට මොනවද තියෙන්නේ කියලා හොත් එම කොහොමද කියන්න තියෙන්නේ? අමතක නොවන වීඩියෝ එකද? වීඩියෝ එකක්ද? වීඩියෝ වලින් හම්බුණු ප්‍රතිචාර ප්‍රේක්ෂකයන්ගෙන් බලපු අයගෙන් viewers ලගෙන් ගොඩක් හිමිකක් කියලා නැහැ. ඉතින් හැමෝම අම්මා ඉන්න වීඩියෝස් වලට හැමෝම කැමති. අම්මා ඉන්නවනම් සාමාන්‍යයෙන් මම කරා අක්කයි මල්ලි කියලා වීඩියෝ එකක්. ඒකට හොඳ ප්‍රතිචාර හම්බුණා. එතකොට තව සයිනෝෆාම් කියලා වීඩියෝ එකක් කරා. ඒක නම් ගොඩක් ඒක channel එක පටන් ගත්ත කාලේ වගේ කරපු එකක්. ඒකට ප්‍රතිචාර හම්බුණා. ඒ වගේ තමයි. මේ මල්ලිගේ කැරක්ටර් එකත් හොඳට පාවිච්චි වුණා නේද? ඔව්. උංගක් අය. ඔව්. ආන්න ඒක කියනකොටම මම හිතන්නේ මේ වීඩියෝ වෙන්නද අපි මේ වීඩියෝ එකක් තියෙනවා අපි ඒක බලමු. අපි බලමු.
ඕ එහෙම වෙන්නේ නෑ ළමයෝ බොරුට බය වෙන්න එපා හරි හරි ඇයි මේ බොරුට කලබල වෙලාද ඔයා බොරුවටනේ බය වෙන්නේ එහෙම බය වෙන්න එපා හරිද කොහොමත් බබා මේ ගෙදර සම්පූර්ණයෙන්ම අයිතිනේ මට මම මේ ගෙදර බාලයනේ අක්කට මේ කිසි දෙයක් හම්බෙන්නේ නැහැ ඒ මගේ උන්තු බැඳලෑයි ලබන අවුරුද්දෙම මේ කිල්නුච්චි ඉඩමත් තියෙන අම්ම ඒක යට ලියලද මේ අම්මා මොකද බං කැහැගන්නේ මොකද්ද අරුවර කියන්නේ මේ ගෙදර සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ යාටලු අක්කට මේ ගෙදර කිසිදයක් අයිති වෙන්නේ නැලු බබා මේක නිතුවේ ඌ ගෙදර බාලයනේ ඉතින් ගෙදර බාලයාට තමයි මේ සියලුම දේපල අයිති වෙන්නේ ඒක සිරිතා අනේ මේ අම්මේ මට ඔය සිරිත් විරිත් වලින් අදාළ නැහැ හොඳේ මට මේ ගෙදර භාගයක් අයිති වෙන්න ඕනේ මොකද ඉතින් ඕගොල්ලෝ මාව කුණු කාණුකෙන් ගෙනල්ලා හදාගත්ත නෙවෙයි දස්ස කරුණයක් උනේ මේ යස්සියෝ දෙන්නේ කොහදාගෙන මුන් දෙන්න වෙනුවට හරක් දෙන්නේ කොහදාගත්තා නම් ගොම ටිකක් හරි ගන්නවා ඇත්තම ගිවලු වෙනවනේ ඔව් ඔදලාට මල්ලිකනේ හිටියේ නැත්තේනේ ඔව් මල්ලිකනේ නැහැ තනි දරුවා ඔව් මං විතරයි එන බය වෙන දෙයක් නැගේ ඔයාලා නගේ මට මේ බරුන් ටිකත් මට හැබැයි මේ ඔව් මොකද දැන් මේ මං අහන්න ලැස්සුනේ දැන් මේ ටෙලිනාට්‍යයකට එහෙමත් සම්බන්ධ වෙන්න අවස්ථාවක් හම්බුණා නේද ඔව් අලුත්ෙන් විකාශනය වෙන්න තියෙන ටෙලි ඩ්‍රාමාවක කැරක්ටර් එකට අවස්ථාවක් හම්බුණා. ඒ කියන්නේ මේ හරහාද හම්බුනේත්? ඔව් ඒකත් මේ හරහා තමයි. ඒක දැකලා ඒකට අපේ ප්‍රතිචාරයක් විදිහට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඔව්. එතකොට දැන් වෙළඳ දැන්වීම වල ඊට කලින් ඉඳන්ම ඔබ සම්බන්ධ වෙනවද කොහොමද? වෙළඳ දැන්වීම වලට මම ඒ කියන්නේ ඒක නම් channel එක පටන් ගන්න කලින් ඉඳලම මට commercials හම්බෙලා තියෙනවා. ඊට පස්සෙත් channel එකෙන් පස්සෙත් commercial කීපයකට මම සම්බන්ධ වුණා. social media ඒ වලටයි TV එකේ telecast වෙනියට. දැන් අපි ගොඩක් කලාවට දකින සෝෂල් මීඩියා වල තමන්ගේ නම හදාගෙන ඉදිරියට එන මේ තරුණ තරුණියන්ට ටෙලිනාට්‍ය වලට ගොඩක් කලාවට අවස්සම් හම්බුන අපේ ඒෂානුත් ඒ වගේ ඉන්න කෙනෙන්නේ දැන් කොහොමද ඒ කොට අවස්සම් ලැබුණාම දැනුනේ මොන වගේ හැඟීමක්ද ඇත්තටම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මේන් රෝල් එකකට වගේ මට හම්බෙච්ච පළවෙනි අවස්ථාව මේක ඉතින් ඇත්තටම සතුටුයි ඒ කියන්නේ අර සෝෂල් මීඩියා කියන්නේත් යම් කිසි ටැලන්ට් එකක් තියාගෙන ඒක මෙහෙම ඒක ටැලන්ට් එකක් නැතුව පාවිච්චි කරන අයත් ඉන්නවා නිකන් ඔහෙ කරන්නම් වාලේ හැබැයි අර යම් කිසි හැකියාවක් තියෙන කෙනෙක්ට තමන්ගේ හැකියාව පෙන්වන්න පුළුවන් හොඳ තැනක්. ඉතින් ඒකෙන් මගේ හැකියාව වඳුරගෙන මට ඒකට අවස්ථාව ලැබුණේ ගැන මට ගොඩාක් සන්තෝෂයි ඇත්තටම. ගොඩක් සතුටුයි ඉතින් යාස්. ගාවී මේ එතකොට සෝෂල් මීඩියා ගැන ඔබ කතා කරපු නිසා ඒක භාවිතය ගැන කතා කරමු නිසා සෝෂල් මීඩියා භාවිත කරන්න ඕන කොහොමද? වර්තමානයේ අලුතෙන් එන කෙනෙකුට එහෙම නැත්නම් දැනටත් ඉන්න කෙනෙකුට දෙන්න තියෙන පරිවිඩයක් කොහොමද ඔයා මේක භාවිත කරන කෙනෙක් විදියට? සෝෂල් මීඩියා සාමාන්‍යයෙන් අපි අර කතා කරන භාෂාවෙන් කිව්වොත් ආතල් එකට පාවිච්චි කරන්නත් පුළුවන්. කම්මැලි කමට නිකන් සින්දුවක් කියලා එහෙම හැබැයි අපි හිතමුකෝ කාට හරි ටැලන්ට් එකක් තියෙනවා කියලා සිංගින් වලින් හරි ඩාන්සින් වලින් හරි ඇක්ටිං වලින් හරි මොකක් මොනියම් හොදේකින් එතකොට යාට ඒක එළියට දාන්න පුළුවන් හොඳ තැනක් ඇත්තටම සෝෂල් මීඩියා කියන්නේ මටත් ඒ වගේ තමයි මට ගොඩක් ඒ කියන්නේ දොරටු විවෘතුනේ සෝෂල් මීඩියා එක හරහා TikTok එකයි YouTube එක හරහා ඉතින් අර ගාවි කියලා කෙනෙක් ඉන්නවා කියලා අඳුරගත්තේ සෝෂල් මීඩියා හරහා ඉතින් මම කියන්නේ මොකක් හරිම ටැලන්ට් එකක් තියෙනවා නම් ඒකට අනේ මට තාම අවස්ථාවක් නැහැනේ තාම අවස්ථාවක් නැහැනේ ගගින් නැතුව පොඩි හරි try එකක් දෙන්න. අද එහෙම ආපු ගොඩක් අය ඉන්නවා social media හරහා. දැන් මේ ඔයාගේ video clips බලද්දී අපිට ආස හිතෙන video clips ගොඩක් තියෙනවා. ඒ වගේ ඔයා වැඩියෙන්ම කැමති මොන video clip එකද? ඔයාගේ කැමැත්ත තියෙන්නේ? මම වැඩියෙන්ම කැමති අර දැන් අපි ඉස්සෙල්ල පෙන්නපු ආච්චි video එක. ඒකට කැමති ගොඩක්. මේකේ ආච්චිගේ චරිතේ. හරිම හරි. funny. ඒක තව අක්කයි මල්ලියක ඉස්සල පෙන්නුවේ එකක් තියෙනවා. තව තව කිහිපයක් මෙතන වැඩියෙන්ම මේ ආච්චිගේ වීඩියෝ එකට කැමති. මේ කොරියන් පැත්තේ සම්බන්ධ මොකක් හරි වීඩියෝස් තියෙනවද ආගේ? කොරියන් මම එකක් කරා ෂෝට් එකක්. මේ ඒකෙත් මේ කරේ නිකන් අර කොරියන් ඩ්‍රාමා වල
එකක් අපි ලංකාවේ සිද්ධ වුණොත් කොහොමද කියලා. ආ ඉන්දියන් එකකුත් ඒ වගේ කරන්නේ. ඔව් ඉන්දියන් එකකුත් කරා. බ්‍රේක් අප් එකක් කොහොමද කියලා. ඔව්. ඒ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. තව එක වීඩියෝ එකක් බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. වසලහමාරයි. මොකෝද? අදත් ගෙදරද? ඒ ඇයි? නෑලාමෝ ඉතින් අද සන්ඩේනේ. මං හිතුවේ ඔයාලා මේ බෝයි එක කුයිහරි නම් මක් ගහන්න යන්නේ නැති කියලා. මේ අන අපේ බබා නම් ඊයේ යාගේ බෝයි එක කොයිදෝ මන්ද රවුමක් ගහන්න ගියා. පාමිට ඉන්නේ ගෙදර ආවේ නෑ. එහෙනම් ඉතින් ඔය පින්ම කොහොමද ගෙදර එන එකක් නෑ. දන්නේ නැද්ද ඉතින් තරුණ ළමයිනේ. මං ඉතින් ඔයාලට ඉඩ දීලා තියෙන්නේ. අම්මෝ ඒ ළමයා දන්නේ නෑ ඔය ළමයාගේ වයසදී අපි නටපුනානේ. 18 පාලියෙන සලු පාලියම අපි නටලා තියෙනවා. මගේ නගේ ඉන්නේ හොඳේ. බයි. අනේ නිකන් පලයන් ගෑනේ යන්න. හරි. දැන් චැලෙන්ජ් එකක්. තරංග තමයි ඔයාගේ පෙම්වතා. දැන් තරංග තමයි මේ සම්බන්ධයෙන් නතර කරන්න හදන්නේ. එයාට ඊට වඩා හොඳ කෙනෙක් හම්බෙලා ඒ මම. දැන් අපි දෙන්නම ඇවිල්ලා වාට සමු දෙන්න. දැන් ඔයා අර ඉන්දියාවේ ක්‍රමයට මේ වේදනාව පිට කරන්න ඕනේ. ඉතින් හා අපි මියාව දිනන් දාමු අපි සිරිමල්ට. ඉන්දියාවේ සිරිමල් කෙනෙක්ද මේ? දැන් තරංග ඔයා කියන්නද මට ආව එපා ගාවි මං අලුත් කෙනෙක් හොයාගත්ත මට ආව එපා කියන්න. මට දැන් මට ආරාධනයි නේ. අපේ නිෂ්පාදන වලට ගන්නවා. හරි. මේ කවි මේ සම්බන්ධ අපි නවත්තමු. ඊට වඩා හැංගීම් බර වෙන්න ඕනේ. දැන් වේන ඕනේ. අර සමු දීලා ඔයා ආදරෙන් මගෙත් එක්ක බැඳිලා ඉන්නේ මේ වෙලාවේ. ආ. ගවි මට ආවෙපා මම මෙයාට ආදරෙයි දැන් කියලා කියන්න. ගවි දැන් මේ සම්බන්ධ අපි නතර කරන්න වෙලාව ඇවිල්ලා. පොඩ්ඩක් ඉන්න. ඔය වචනේ කියන්න කලින්. මොකද හේතුව? හේතුව මේ මේ ඉන්නේ හේතුව තමයි. කවුද මෙයා? ඔයා කවුද? මං මෙයාගේ අරයා. ඔයාට මතක නැද්ද? අපි දෙන්න එකතු වෙලා අර හතර දින තුල්සි ගා හිටෙව්වා. මතක නැද්ද ඔයාට? දැන් කොහොමද ඔයා මෙන්නේ මේ වගේ කෙනෙක් එන? අදහසක් පහළ වෙලා මම හමු මත හරින්නේ. මට දරා ගන්න බෑ. මට දරා ගන්න බෑ. ගඟක් තියෙනවද පණින්නේ මේ ආලක? ගාවි එපා එපා. වෙලාවට ගඟක් තියෙන්නේ නැත්නම් ළඟ පාතක. එදා වීඩියෝ එකේ හැබැයි ඉන්දියන් වස තමයි දිවෙන්නේ නැත්නම්. ආ ඉන්දියන් ගඟකට පණින්නේ. හරි. මේ වගේ මේ ලස්සන අයිඩියාස් දැන් අපි නම් මේ වෙලාවේ ඔයගෙම එකක් නේ අරගෙන චුට්ටක් එහෙට මෙහෙට වෙනස් කරේ. ඔයා කොහොමද අයිඩියාස් ගන්න? ඔයාලා කොයි වගේ වෙලාවටද මේ අදහස් එන්නේ? අදහස් එන්නේ ගොඩක්ම හැබැයි ඔය මේ TikTok එකේ ඉන්නකොට එනවා. TikTok එකෙත් ඔය වගේ වීඩියෝස් තියෙනවානේ. පිට රට අය කරන ඒවත් තියෙනවා. නැත්තම් ඔය කල්පනා පොඩක් කල්පනා කර කර ඉන්නකොට එතන මෙහෙම එකක් පොඩ්ඩක් කරොත් හොඳයි නේද? ආච්චි එකත් ඒ වගේ ආපු එකක්. මේක පොඩ්ඩක් කරොත් හොඳයි නේද? මොකද ඉන්දියන් වගේ එකක් ඇදලා ගත්තොත් කොහොමද? ඔය වගේ ඔය තේනවා. කපල් එකක වගේ එකක් ඇදලා ගත්තොත් පිට රට අම්මලයි ලංකාවේ අම්මලයි වගේ එකක් ඇදලා ගත්තොත් කොහොමද? ඔටෝ එන ඔළුවට. මේ හීනෙනුත් වෙනවද එහෙම දේවල්? හීනෙනුත් හීනෙම වෙනවා කියන්නේ කර වීඩ එකක් කරලි වල නිදාගත්තට පස්සේ ඒකට හීනෙම් පේනවා කරපු ඒවා ටික. එහෙනම් අපි දැන් මේ හීනයක් ගැන කතාවක් තියෙනවා කරපු එක. මතකද? බලමු. බලමු. ගෙදර කරු නෑනේ. පස්සෙන්න. මහපේර ගන්න බාලගිරි අද නෙවෙයි හෙට. කාගේ බාලගිරිද බං? මෙන්න මේ දොර ඇරපන්. ආච්චි
මොන මගුලද්දාච්චි මේ පාන්දර හැරක් කරන්නේ? පාන්දර හතරයි වෙලා ෂෝක් අම්මයි දුවයි. ඉන්න ඉන්න නැකිල්ල මේ ගෙවා දොරවල්ලා. ඉදකින් විතර නාකිච්චි. තුන් විතර. ඊන බලන වෙලාව නේද? දැන් මේ අපිට දින කාලය තව සංගුණේට යන්නේ ගාවි. ඒක නිසා ගුරුවරියක් වෙන්න අදහස තියෙන්නේ. ලොකු ආසාවක් තියෙනවා ඒකට. මොකද කරන්නේ වෙනුවෙන් දැන්? මම ඇත්තටම දැන් ඒ වෙනුවෙන් ඩිප්ලෝමා එකක් හදාරනවා. ඉංග්‍රීසි ටීචින්. මම හරි ආසයි ළමයිත් එක්ක ඉන්න. ඒ කියන්නේ දැන් මගේ වීඩියෝස් බලන්නෙත් ගොඩක්ම පොඩි ළමයි. දැන් පාරක යද්දී වුණත් ඔය පොඩි ළමයි ඉතින් එනවා ෆොටෝ ගන්න ලොකු ඇත්තේ නා. විශේෂයෙන්ම ඉන්නේ පොඩි අය. හරි ආසයි ඒගොල්ලෝ. මට හිතුණා ඒක ඒ අදහසත් ආවේ මේක පටන් ගත්තට පස්සේ. ටීචර් කෙනෙක් වුණා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මේකත් කරගෙන යන ගම. ඉතින් ඒක නිසා ඒකටත් අත තිබ්බා. ඒ වැඩ කටයුතුත් එනං සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් වාගේ මේ ගමන කෙටි කාලයක වාට මේ විදිහට ඉස්සරහට එන්නේ. ඒ වගේම දැන් මේ වෙද්දි වාගේ වාට ආදරය කරන රසක පිරිසක් නිර්මාණය වෙලා ඉන්නවා. ඔයාට මේ සෝෂල් මීඩියා හරහා ගොඩනගාගත්ත ජීවිතේ දැන් ඔනවාට රූපහානියට එන්න අවස්ථාව ලැබුණා. මේ වගේ ඉදිරියට එන්න ලැබුණානේ. ඒතර උදව් කරපු විශාල පිරිසක් ඉන්නවා ඇති මේ ගමනේ. අපි ආයෙ ගැන මතක් කරමු. ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ අම්මටයි තාත්තටයි. මොකද ඒ දෙන්නා අද මගේ මේ ගමනට විරුද්ධ වුණා නම් මම අද මෙතන නැහැ. ඉතින් ඒ දෙන්නා මාව තේරුම් අරගෙන මට කිව්වා කමක් නැහැ මේක ඔයාගේ කැමැත්ත අපි වට් සපෝට් කරන්නම් ඔය ඉස්සරහට යන්න කියලා. ඊට පස්සේ අනිවාර්යෙන්ම මම අධ්‍යාපනය ලැබපු පාසල මම ඕලෙවල් කරේ ශාන්ත අන්තෝනි බාලිකාවේ පානදර. ඊට පස්සේ ඒලෙවල් වලට ගියේ පානදර අගමැති බාලිකාවට. ඒ ස්කූල් දෙකෙන් මාව ගොඩාක් ඉස්සරහට දැම්මා. ඒ කියන්නේ ටැලන්ට් එකක් තියෙනවා කියලා අඳුරගත්තේ ස්කූල් දෙකෙන්. ඉතින් ඊට පස්සේ අම්මයි තාත්තා ඊට පස්සේ වගේම මට මේ වැඩවලට يعني මගේ වීඩියෝස් වැඩවලට ගොඩාක් උදව් කරපු අය කෙනකින දුලාජ අයියා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම මගේ නෑදෑයෝ මගේ යාළුවෝ මගේ ප්‍රේක්ෂක හැමෝටම ගොඩක් ස්තුතියි. මම ඉතින් අපි 33 වෙනි දවසේ ඔයා ගැන කතා කරන්නට ඔයාගේ නිර්මාණ හැකියාවන් පිළිබඳව කතා කරන්න වගේම යම් යම් පණිවිඩ කිහිපයක්ත් දුන්නා. බොහොම ස්තුතියි මේ විශේෂයෙන්ම අලුතෙන් ඔය ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ටිකක් හොඳ දෙයක් කරන්න කියන කාරණාව නේද? හැමදාම ඔව් මොකක්ද කියලා සර්. මම සියත ටීවී එකට ස්තුතිවන්ත වෙනවා මට අද ආරාධනා කරාට බොහොම ස්තුතියි. හරි එහෙනම් ඉතින් ඔයාගේ කටයුතු සාර්ථක කරගෙන අනාගතයේදී හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට නේද එසේ වියත් ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වේද අසුමු කැම. අයිබෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.